මරණයෙන් පස්සේ අපි රැස් කරගන්න මේ කර්ජකයි අපි රැස් කරන ගන්න කර්ම බීජ පොදියට අනුව අපේ උත්පත්තිය සිද්ධ වෙනවා. එතකොට උපදින දරුවා දරුවට දෙමව්පියන්ගේ අංග ලක්ෂණ පහළ වෙන්නේ කොහොමද ගොඩක්? ඒවා දැන් ඇයි ඒ දෙමව්පිය ගාවට ඔය දරුවා ගියේ? ඇයි ඒ අම්මගේ බඩේ ඔක්කන්ති උනේ? ඒ ගැටියට ගැටිය ගැළපෙන නිසා. එහෙම නැතුව ඔකට මේ ණය ගන්න දෙනවා. තේරුණාද? එතකොට අර මේ අපි මේ හිතුවට මේ කොහෙන්වත් ඉන්න දරුවෙක් ආවා කියලා මේවත් මේ ණයකාරයෝමයි එන්නේ. ඒ ගැටි තියෙන තැන්වලටමයි ඒ ගැටි යන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා හැබැයි සමහර දරුවෝ ඉන්නවා ඒ වගේ හොඳ ගැටි තියෙන ඒ අම්මලා තාත්තලවත් ඒකනේ අර හතර වර්ගයේම වෙනස් කරනවා කියන්නේ. එහෙමත් තියෙනවා. ඒ වගේ බෝසත් දරුවෙක් පින්වත් දරුවෙක් එන්න පුළුවන් මව් කුසකට අර සියලු මව් දෙමව්පියන්වත් හරි මඟට අරගෙන පාර වෙනස් කළා මේ පැත්තට හරවන්න. ඒවත් මේ ඔය ධර්මතාවයෙන්ම සිද්ධ වෙන දේවල් මේවත් ණය ගන්න දෙනුම තමයි.